දවල්ටත් හරියට කන්නේ නැහැ. වැඩ කරන්න ඕනේ කියලා ටිකයි කන්නේ. තව ටිකක් දාගන්න ළමයා. අනේ පාන්නේ. අම්ම දන්නවද වැඩක්? අද පූජා වෙන මාත් එක්ක කතාවට. එහෙම කොටද? මොනවද ඇහුවේ පූජා? අම්මගේ විස්තර ඇහුවා. අම්මගේ නමත් ආවා. ඉතින් ඔයා මොනවද කිව්වේ? මං කිව්වා අම්මගේ නම ඉතින් සුභද්‍රා කියලා. එච්චරද? නැහැ. තාත්තගේ නමත් ඇහුවා. ඔයා මොනවද කිව්වේ? මං කිව්වා මනින්ද කියලා. ඊට පස්සේ මගෙන් ඇහුවා ඔෆිස් එන්න කියලා බල කරේ අම්මද කියලා. ඉතින් ඔයා ඕක කියලා කිව්වද? නැතුව ඉතින් නෑ කියන්න. මං ඕක කිව්වා. ඔයා අහන්න බෑ. ඔයාට මොකටද ඔච්චර විස්තරයක් කියලා. මං ඇහුවා. එයා කියනවා මං සෙක්‍රටරි කෙනෙක් විදියට ඇවිල්ලා ෂෙයාමන් වුණාට පස්සේ ආ ෂෙයා පර්සන් කෙනෙක් විදියට මං ගැන දැනගන්න අයිතියක් තියෙනවා. මාර කෙල්ලෙක් තමයි. කාලෙවත් අදිනන්නේ. ඔය පූජා දැනගන්න හදන්නේ මොකද්ද දන්නවද? මොකද්ද? එයා හැම වෙලේම කියනවනේ මං එයාගේ දේපල කඩා වඩාගෙන කුරුළුව ඔෆිස් එකට එව්වේ. එයාව නැත්තටම නැති කරන්න කියලා. එයාට ඒ කතාවේ ඇත්ත නැත්ත දැනගන්නයි ඕනේ. උදුම තරහකින් පූජා ඉන්නේ. අනේ මන්ද සුබද්‍රා මේවා කොහෙන් කෙලවර වෙයිද දන්නේ. තාපික ලොකු දෙයක්. නැත්නම් ඉතින් පූජා තනියම වැඩ ටික කරගන්න බෑ. කුරුළු කාටවත් කිව්වේ නැතුණාට පූජා ගැන ඇහ ගහගෙන ඉන්නේ. පූජාට කොතනද වරදින්නේ බලාගෙන ඉන්නේ. ලොයිඩ් කියන්නේත් අපි හිතන වර්ගයකින් නෙවෙයි ඈ. ලොයිඩ්ටත් ඕනේ ටිකම තමයි. ලොයිඩ්ට දැන් ඕන වෙලා තියෙන්නේ පූජාව මේ කම්පැනි එකෙන් එළියට දාලා කම්පැනි එක සම්පූර්ණයෙන්ම එයාගේ කරගන්න. දැන් එහෙම කරන්න බැරි ගමන්නේ. ඕඩුණා. මිනිහා තුරුතික බල්ලා වැඩ කරා. මං තුරුතික බැලුවේ නෑ. මං ලොයිඩ්ට මගේ සහෝදරයටත් වඩා විශ්වාස කරා මාලා. ඇති අම්මා. දැන්වත් සහෝදරයෙක්ට තේරු. හවුද මරයටුණා. ආයෙත් රැටින්නේ. මාලන් ආයෙත් ඔෆිස් ගිහිල්ලා කුරුල්ලගෙන හොඳට ඇහ ගහගෙන ඉන්න. පොඩි දෙයක්වත් මිස් කරන්න එපා. හරි. පිසු දංක කුරුළු කොමද මගේ කණෙන් රින්ගන්නේ ආ මාලන් මේ මං හෙට ඉඳන් දවස් දෙක තුනක් ඔෆිස් එන්නේ හ්ම් ඔකෝ හරියනවා මං ඒක වට පස්සේ කියන්නම්කෝ ඔයා ගිහින් එන්න මං ඔෆිස් වල වැඩ එක බලන්න හ්ම් ඔක්ක අපි ඉන්නේ දැන් ඔෆිස් එකේ වැඩ බලා ගන්න ඕනේ මගෙත් එක්ක තියෙන තරහට කුරුළුගෙන් පරිගණින් ගන්න. මෙච්චර කලුත් කරේ පරිගන්න එකනේ. තව කොහොම පරිගන්නද? මෙච්චර කල්ලා කුරුළුට ආදරේ කරේ නෑ. ඒ වුණාට මේ දේවල් එයා දැනගෙන හිටියේ නෑ. අපි එන දෙයකට මොන දෙමු? කොහොම වුණාද ඉතින් මේවා කුරුළුට කියන්න බෑනේ. අපි චන්ද්‍රාදිත්‍යට කියලා බලමු. චන්ද්‍රාදිත්‍යට? චන්ද්‍රාදිත්‍යට මොනවද කියන්නේ? කුරුළුට කරදරයක් නැතුව ඉන්න දෙන්න කියලා. පූජා චන්ද්‍රාදිත්‍ය කියන දේ අහයිද? සමහර විට අහයි. එයා මාත් එක්ක කතා කරද්දී චන්ද්‍රාදිත්‍යට තාත්තේ කියලා එයාගේ කටින් කීප සැරයක්ම පිට වුණා. මට හිතෙනවා එයා චන්ද්‍රාදිත්‍යයට ආදරේ ඇති කියලා. පිස්සුද සුබද්‍රා? පූජා ඔයත් එක්ක තරහෙන් ඉන්නවට වඩා 100 ගුණයක් තරහෙන් චන්ද්‍රාදිත්‍යයත් එක්ක ඇත්තේ. එයා නිසා මේ පවුල සීසී එකඩ උනේ. එයාට කියලා වැඩක් නෑ. නැහැ රේෂ්මා. මට හිතෙනවා මේ ගැන චන්ද්‍රාදිත්‍යයට කිව්වොත් මොකක් හරි සහනයක් ලැබෙයි කියලා. හිතනවා නම් කියලා බලන්න. මම යන්න කියලා දාන්න. තෝ වා තනියම ගමන යන එක නම් මගේ හිතට හොඳ මදි. පොඩ එන්නකෝ මාස්ටර් ඇස්සෙලා යන්න. අනේ බා තාත්තේ මට තනියම යන්න පුළුවන්. මං කියන්නේ අහන්නකෝ තේරුම් ගන්නකෝ. මගේ ඇස් දෙක තරමට වටිනවද වේ? මං ඒක දන්නවා තාත්තේ. මට ඒක තාම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔය යන්නේ ලොකු අවදාන සාහිත්‍ය ගමනක්. ඒක අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ. තාත්තේ ඕන කුණාටුවක් පරද්දලා හරි මගේ අරමුණට යන්න තරම් මන්දේ ශක්තිමත්. තාත්තේ කියන දේ අහන්නකෝ. තාත්තා එන්න ඕනේ නැහැ. තාත්තේ මම යන්නේ මට අයිති තැනට. මං ඉපදුණ තැනට. කොටිම කියනවා නම් මට අසාධාරණකම් කරපු හැමෝගෙම පරිගණම යන්න. දුව පොඩේ ඉන්නකෝ දුව. දුව. මොකද? තාත්තේ මං දන්නවා. තාත්තා මට ගොඩාක් ආදරේ. මං ඒක හොඳටම දන්නවා. ඒ වුණාට තාත්තා පොඩ්ඩක් මාව තේරුම් ගන්න. අම්මගේ කුසේ ඉඳන්ම මරණ සාතිකේ ලියාගෙන ආපු කෙල්ලෙක් මං. මේ වෙනකම් පපුව මැද්දේ මහා ගින්දරක් මැද පිච්චි ජීවත් වුණු කෙල්ලෙක් මං. දැන් ඉතින් මාව කාටවත් නවත්තන්න බෑ තාත්තේ. කවුරු හරි මගේ බෙල්ල කපලා මැරුවා ඒක හා වෙලා මං ආපහු නැගිටිනවා. කවුරු හරි මාව පුච්චලා අලු කරා ඒ අලු වලින් මං ආපහු නැගිටිනවා. දුව චන්ද්‍රාදිත්‍යත් එක්ක අනවශ්‍ය ගැටුම් ඇති කරන්න එපා. පරිස්සමෙන්. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ පූජාට ගැටුමක් නෑ තාත්තේ. දැන් ඉතින් මේ ලෝකේ දෙවියන්ටවත් මේ පූජාව නවත්තන්න බෑ. තාත්තා පරිස්සමෙන් මං ගිහින්. පරිස්සමෙන්. පූජා යන්න ඇත්තේ කොහේරි අවදානම් ගමනක් වෙන්නද? ඇයි බලන්නේ මන්? දැන් මට වුණ අංකල් කියන පරිස්සමෙන් පුතේ කියලා. ආ. අහගෙන හිටියා. අනේ නෑ එන ටිකට හම්බෙන් ඇහිච්ච දේ. අම්මෙන් ඇහෙන දේවල් ගැන ඕනෝටට හිතන්න එපා මාල. හරි මම එයාපෝට් එකට එන්න. මට වැඩි කියන්න දේවල් ගොඩාක් තියෙනවා. හරි එන. ඔයාම එන්නකෝ. මං තියන්න. කවුද දුව? ආදිත්‍ය අම්මේ. මොනවද කියන්නේ? එයා අද රැට ලංකාවට එනවලු. අද රැට? එතකොට අබිව? අපි මන් ළඟ රාජ් ඉන්නවනේ අම්මේ. අපිට බය වෙන්න දෙයක් නැහැ. රාජ් අපි මන්ව හොඳින් බලාගනි. හොඳ වෙලාවට එයා ළඟ ඉන්න. නැත්තම් අමුතුවෙන් ඒ ගැනත් හිතන්න වෙනවා. කාර් එක ඇවිල්ලාද කොහෙද අම්මේ? මං ගෙන් යනවා. කාටවත් හිතරෙක් දන්නේ නැතුව පරිස්සමෙන් වැඩ කරන්න. මොකක්ද මේ කතාවේ තේරුම? මොකද්ද? දැන් කිව්වේ කාටවත් හිතරෙක් දන්න එපා කියලා. මම මේක නිකන් කිව්වේ. දැන් ඔයා ඔය ඉන්න තැනත් එක්ක තරහකාරයොත් වැඩිනේ. අම්මා කවදාවත් ආවට ගියාට වචන කියන කෙනෙක් නෙමෙයි. මට ඇත්ත කියන්න. අම්මට කවුරු හරි මොනවා හරි කිව්වත් නැහැ. ළමයෝනේ ඒක ඔෆිස් එකේ කවුරු හරි අම්මට කතා කරාද? මට මොකටද කවුරුත් ඔෆිස් එකෙන් කතා කරන්නේ? එහෙනම් ඇයි එහෙම කිව්වේ? මං දැන් කිව්වනේ ළමයෝ මම මේක නිකමට කිව්වේ. හරි හරි මට බරක් වෙනවා. අපි හවසට කතා කරමුකෝ. තාත්තේ, ඒක කාමරයක් නෙමෙයි, තනිකර ගුගුල් කූඩුවක්. ඒසී නෑ. දාඩිය දානවා. මොකද්ද මේ අපිට වෙන්නේ? Don't worry පුතා, don't worry. Don't worry. පාරට වැටෙන්නේ නැතුව ෆෑන් එකක් යට ජීවත් වෙන්න ලැබිච්ච එක ගැන හිතන්න ඒක ලොකු වාසනාවක්. මේ ඉස්සර වගේ සැලරියක් වන්නේ නැති වෙද්දී දන්නේ අපිට. මොන සැලරියද? මොන සැලරියද? මේක ධන නිදානයක්. ධන නිදානයක්. නිදානයක්? ඔව් මොන නිදානයක් දෙහෙරිදු ගොඩේ ඉඳි මීයෝ කාලා වැරෙන්නේ. නෑ පුතා මේක රෙදි ගොඩක් නෙමෙයි. ඔයාගේ ඉන්කම් එක ඉන්කම් එක. ඒක ගැන හිතන්නකෝ. ඉන්කම් එක What is that? There are stores. Matabaradun transport. Right? Then, where stores will in Pannanewa, Mama transport Kalalita Dinoa. Uda, dinner day you get a panel and a dinoagi and Nugada. Pannanewa? Yahoo! Then you go to Amataki pretty Pandan. Nay, Mamma Imaki and Naputa. Imaki Kurulu. Kurulu at me post take a baraduni. A baradine came Mukadadaskari. Humbucker Pamputa. Humbucker Pankolo. Get away. I think me who are Peter Gurmeti Deval the Buddha. Kurulu Matabar dune transport. Transport can a petrol akara. Mono the Karanda berry. Petrol Walinga Handapua. Meter Venaskala Handapua. Wahani Hitamitiavala. එමන් බිල් දාලා ගහන්න පුළුවන්. මොලේ විතරයි ඕනේ පුතේ. මොලේ විතරයි ඕනේ. මේක හරියට වැඩ කරොත් ගේම ගහත හැටි එල්ල කිරි වගේ. තාත්තේ බලන් ගියා කුරුළු අපිට ආදරේ ඉන්නේ. ආව් නැතුව. So, Mama Subhadra කතා කරන්නේ. ආ මොකෝ මේ කාලෙකට පස්සේ වලව මතක් කළා කියන්නේ. ඔයාලව මතක් වෙනවා යසෝ. ඒත් මේ ගෙදර වැඩ නිසා කතා කරන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. වෙලාවක් නැතිකමද වොමනාවක් නැතිකමද? වොමනාවක් තියෙනවා නම් ඉතින් විනාඩි 10ක් අරගන්න බැරි කමක් නැහැ නේද? Ani, me meet mano nani. Ambo dekapukal. Kohomada asa?